අඩවර කන්ද මුදුරට ඉරව් වැටේගෙන එන්නේ. මේ හරි යද්දි මේ මී පැනිසුම් දක්කෙන. හෙසකාරී ගමනක් ඉවර කරලා අපි ඒ දවල් 12 රැගේ මෙන්න මෙතනට මේමයි අපි යම්පට ආවා. අපිට ගමනේ පාවුන්නේ මේ ඉන්නේ ඔලු ගලින් මජා ඕගනයිස් කරපු එක. අපි ඕගනයිසර් අඩවර කන්ද මුදුරට ඉරව් වැටේගෙන එන්නේ නේ. ගුඩ් මෝර්නින්. ඔන්න උදේ පහමාරයි. අපි කට්ටිය ඔක්කොම අවදි වුණා. ඉන්ෆිනිටි පූල් එක ගාවින් තමයි අද උදෑසන ආහාරය ගන්න යන්නේ. ඉතින් හරපේන්නේ බස්නාහිර වැත්ත. ඉතින් ඉරෝදාගෙන එද්දී අන්නහේ කණු මුදුනට ඉස්සෙල්ලාම අවු වැඩිගෙන එනවා පේනවා. දැන් වෙලාව දෙ පහමාරකට විතර වෙලා. ඉතින් හරිම ලස්සනට පේනවා දර්ශනේ. මේ ඒ දර්ශනේ බලමු මගෙත් එක්ක එහෙනම්. අයිබන් ඉතින් සාදරයෙන් පිළිගන්නවා නකල්ස් වල තුන්වෙනි දවසේ වීඩියෝ එකට. ඉතින් මීට කලින් මම වීඩියෝස් දෙකක් දැම්මා නකල්ස් වල ගත කරපු පළවෙනි දවස KMP වාඩියේ. ඊට පස්සේ නකල්ස් වල මෙතන ආව අපි ඉන්ෆිනිටි පූල් එක ගාවට කැම් කරන්න. ඒක තමයි නකල්ස් වල දෙවෙනි දවස. ඉතින් අද තුන්වෙනි වීඩියෝ එක පටන් ගන්න නකල්ස් වල තුන්වෙනි දවසත් මට විදිවස්සයෙන් පේන්නේ පඩි පෙල්ලැල්ල. ඉතින් වතුර අඩු කාලෙින්ද මෙන්න මෙතනින් වතුර චුට්ටක් විතරයි වැටෙන්නේ. ඉතින් මෙහිට උඩ තියෙනවා සන්සුල් ඇල්ල. අර මං ඔඩියාලට පෙන්නේ ලොකු ඇල්ල. ඉතින් මේ ඔක්කොම වතුර අඩු වෙලා තියෙන්නේ ඉඩවර කාලෙකින්ද. ඉන්ෆිනිටි පූල් එකෙත් වතුර අඩුයි. අපි මේ කැලින් අද එළියට යන්න බලාපොරොත්තු වෙනවා. ආපු පාරෙන් නෙමෙයි යන්නේ, වල්පොළ මුල්ල කියන ගම හරහා තමයි අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින්දන් සෑහෙන දුරක් තියෙනවා අපිට ගෙවාගෙන යන්න. ඉතින් උදේ පාන්දර මෙතනින් පිටවුණේ නැත්නම් අපිට අද රෑත් සමහර විට කොහේ හරි කැලේ නවතින්න වෙයි. ඉතින් බලමු අද උපරිම ට්‍රයි එකක් දෙනවා මෙතනින් එළියට යන්න. මේ තියෙන්නේ පඩි පෙළැල්ල, අර පැත්තෙන් ඉන්ෆිනිටි පූල් එක. ඉතින් මගෙත් එක්ක පොඩ්ඩක් ඇවිදලා බලමු මේක ලස්සන කොහොමද කියලා. එහෙනම් බලමු මේක ලස්සන. මේ ටිකක් මාරම ලස්සනයි. බලන්න හරිම ලස්සනට පඩි පෙළක් වගේ ගල් ටික හැදිලා තියෙන විදිය. වතුර තියෙන කාලේ කාව නම් මේක ලස්සනට වතුර පාර බලාගෙන පුළුවන් එයි අපිට. අමුතු ලස්සනක් තියෙන මේ ටික. ඕ ගිහින් බලමු. තා පොඩ්ඩක් උඩට. වැලක් ඇතිල තියෙනවා ගහ දිගේ. අයියයි දන්න බලු එරිලා බලු. අයිය අයිය හරිම ලස්සනට කුරුල්ලන්ගේ සද්ද එනවා. ආන් ඉන්න පුළුවන් ඕනි කරංගල. Thank you.
ඔන්න අපි ඉන්ෆිනිටි පූල් එකට සමුදීලා කැලෙන් එළියට යන්න හදන්නේ. ලොකු දුරක් තියෙනවා අපිට යන්න. එහෙනම් අපි යන ගමන් හම්බුමු. ඔන්න අපි ඉන්ෆිනිටි පූල් එකට සමුදීලා මේ යන්න හදන්නේ දුම්ම රැල්ල දක්වා. ලොකු වැලක් හම්බුණා. මේ බලන්න මේ වැල උඩටම ගිහිල්ලා තියෙනවා. මොනවද දන්නේ නැහැ වැල. ඉතින් අපි ඉන්ෆිනිටි පූල් එකේ ඉඳන් එද්දී අපිට මෙන්න මේ පැත්තෙන් තවත් වතුර පහරක් හම්බුණා. ඉන්ෆිනිටි පූල් එකේ වඩා වතුර ටිකක් තියෙනවා මේක. හරිනම් කියන්නේ මේ දුම්බර පතන කියලා. දුම්බර පතන ආසන්නෙන් තමයි දැන් ඇවිදගෙන යන්නේ. බලන්නකෝ මේ ටික ලස්සන. ඒ මීවදයක් තියෙනවනේ. මීවදයක සුවඳක් එනවනේ. මේ මැස්සොත් කරව හැරෙන්නේ. අට මීවදයක්ද? මේ ළඟම තියෙන මීවදයක්. මීවදයක් මීවදයක්. ඔය හදන කඳන් වල හදන. මේ හරියද්දි මේ මී පැනිසුඳක් එනවා. මේ ළඟ ඇති මී මීවදයක්. හරිම සුවඳක් එන්නේ මී පැනි. බඩගින්න කුත්තාව ඒක සුවඳ දැනෙලා. අන්නර යනවා අපේ කට්ටිය ඇවිදගෙන. මේ පුරාවටම මේ වද වැදලා තින්නේ. මං හිතන්නේ තාම තියෙනවා මේ මේ පැණි සුවඳ. ඉතින් අපි කැලෙන් එළියට යන ගමනේ අපි තාම උදේට කෑවේ නැහැ. ඉතින් අපි යන්න ඕනේ අර පැත්තට. දැන් යනවා උදේට උයා ගන්න කියලා දුම්ම රැල්ල ගාවට. මෙන්න මෙතනින් බෑග් ටික තිබ්බා ගහක් යටින්. ඊට පස්සේ අපි යනවා දුම්ම රැල්ල ගාවට. ඉතින් මේ ඉන්නේ දුම්ම රැල්ල ගාව. මෙතනින් දුම්ම රැල්ල ලස්සනට කඩා හැරෙනවා. මට පේනවා මෙතනට තේලි තුනකට කඩාගෙන හැරෙනවා. උඩු ගේන ඉන්න හරි ලස්සනට වෙයි යන්න අතරින්. තවත් කෑලි තුනකින් කඩාගෙන හැරෙනවා. ඉතින් මේ කකුලට අමුතුම මසාජ් එකක් දෙන්නේ මෙයාලා. මොන්නේ චූටි මාළු කොටක් දිනම් ඉවසගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ ලොකු කොටක් දිනම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බෑ. ඒ දෙන්නේ නැහැ මේ කකුලට නිකන් කිචි වගේ එකතන තියාගෙන ඉන්න බෑ. ලස්සන බලන අර පෙන්නේ බිම්බරල්ල නකල් වන රක්ෂිතේ වැද්දෙක් හිටි. තවත් එක් ලස්සන තමයි බිම්බරල්ල. හරිම ලස්සන කඩාගෙන හැමනවා. ඉතින් මගේ ඇස් දෙකෙන් තමයි මාරම ලස්සන දර්ශනයක් තේන්නේ උදේට. කැමරාවට අහු වෙන්නේ නැහැ ඒ දර්ශනේ. බිම්බරල්ලේ ට අපි වටේටම ගල් වලින් වටවිච්චි තටාකයක් වගේ. මෙන්න මෙතනින් වැටනවා වතුර පහර පහලට. මෙන්න මෙතනින් මේ වටේටම කළු ගල් වලින් වටවිච්චි හරිනිකන් පුංචි තටාකයක් වගේ. තටාක මැත්තට දිය පහර කඩාගෙන හැරෙනවා. Thank you.
අපි දුම්මරල්ලේ නාන්න යන්නේ. අපි දුම්මරැල්ලෙන් නාලා හාලා දැන් ආය ආපහු කැලෙන් එළියට යන ගමන් ඉතාවත් හේසකාරී ගමනක් ඇවිල්ලා මේ අපිට ආය අරපාරක් හම් වුණා. ඉතින් මෙතන මොන පොඩ්ඩක් හොදලා වතුර ටිකක් බීලා මෙතන ගෙවන් හැරලා ආපහු කැලෙන් එළියට යන ගමන් ඉන්නේ. ඉතින් තාම ෂුවර් නැහැ අද දවසේ එතකොට කැලෙන් එළියට යන්න පුළුවන් වේවිද කියලා. තව කිලෝමීටර් 8ක් වගේ තියෙනවා. කන්දේවරයි වරේ වතුරක් තියෙන වරේ වතුර ඉස්සරහා වරෙන් යන්න. අපේ කට්ටියටම ගොඩක් අමාරුයි. හරිම අමාරුයි එක දිගට කඳු ගොඩක් නැග්ගා. මාත් ටී-ෂර්ට් එක ගලවගත්තා මේ. ගොඩක් දහඩිය දැම්මා. මේ ටිකරම් ගොඩක්ම වේල්ලා ගිහිල්ලා. ඉඩෝර කාලේ අවරශ්මී තදින්ම දැනෙනවා වගේ. කන්දක් උඩින් හින්දා මේ පහළ තිබ්බා. මේ හැබැයි තිබ්බා උල්ලාරන් ටිකක්. ඒවත් ඔක්කොම හිඳිලා ගිහිල්ලා ගසුත් නිකන් මලාණි කියලා ගිහිල්ලා තියෙන්නේ. ගස් මලාණි කියලා කියන්නේ තින් අපිත් මලාණි කියලා වගේ තමයි. ඔක්කොම මේ වේරිලා ගිහිලා තියෙන්නේ. පොළොවත් හොඳටම කර වෙලා. දුඹහත් තියෙනවනේ. ඒක නම් ඇති මචං. කටින් පොඩි රෙස්ට් එකක්. පොඩි නෙවෙයි ලොකු රෙස්ට් එකක්. ඉතමන් පේසකාරී ගමනක් ඉවර කරලා අපි ඒ දවල් 12ට රැග්ගේ මෙන්න මෙතනට. හරිම පේසකාරී ගමනක්. අන්නර කඳු මුදුනේ ඉඳන් මෙතනට ඇවිල්ලා ඉන්නවා දැන්. ඊයේ මං හිතන්නේ අපිට පෙවුනේ මේ ටික. අර මේ කැලේ කුට්ටිය අඩුවට වගේ පෙවුනේ කන්ද නගිද්දි මේ ටික වෙන්න ඕනි. ඉතින් ගොඩක් මහන්සි. ඕ තව තිනව යන්න. ආයෙත් තින්න කන්දක් නැගින්න. දැන් නැග්ගේ කන්දත් කන්දක් නැගලා බැහැලා ආයෙත් කන්දක් නැගලා මේ තුන්වෙනි කන්ද එක දිගට අද දවසේ කඳුමයි. වල් පොල් වල ගොඩක් කිට්ටු ගල තින්නේ. මෙතනින් හාර අලි වැඩක් තියෙනවා. කියන්නේ මේ පැත්ත ගම්මානේ අපි ඉන්නේ තාමත් කැලේ ඇතුලේ. නැත්නම් ගමනාන්තර ගොඩක් කිට්ටුයි. වල්පොල ගුල්ල ගම්මානේට ගොඩක් කිට්ටු කරලා තියෙන්නේ. ඇයිනේ දිගටම යන්න තියෙන්නේ. මේවත් වේරිලා ගිහිල්ලානේ. දැන් අර පේන්නේ නකල්ස් කඳු යාය. මේ ඇටන් විල කියන්නේ මේ වටේටම කඳු වලින් වටවිච්ච ගමක්. වටේටම තියෙන කඳු. මේ වටේම කඳු. ඉතින් මෙතන නැතිලා ලස්සර වෙන්නන්න ගොඩක් වෙලා නැහැ. බස් එකට දුන්න ගමන් ඉන්නේ. අර පේන්නේ ඇටන් විල ගම්මානේ කෙත්තේ අය. ඉතින් ඩෝරේ හින්දා කෙත්තේ අයත් වෙයිල්ලා ගිහිල්ලා තියෙන්නේ.
අපි කට්ටිය බස් එක නවත්තගෙන තව දෙන්නෙක් ඉන්නෙ ඉන්න. ලොක්කම ගැම්මෙන් ඉදියේ